ගර්භණී වූ විට වමනය යෑම ඇතැම් කාන්තාවන්ට මහත් අපහසුතාවක් ඇති කරනවා. ඒතෙහි සැබෑ අවබෝධ වී නම් මේ විරුවෙන් අනවශ්‍ය කලබලයකට හෝ අපහසුතාවකට පත් නොවේ බේපත් නොවයි සිටින්නට පුළුවන්. වමනය යෑම නිසා කුස තුළ සිටින දරුවාට හානියක් වෙනවද? මේ ඇතැම් නොදැනුවත් අයගේ ආකල්පයක්. නමුත් වියුත්තේ කොපමණ වමනය ගියා වුණත් කුස තුළ සිටින දරුවා ගැනත් තමන් ගැනත් සිතා ඒ දෙදෙනාගේම පෝෂණය ගැන වෙනදාට වඩා සිතා බැලීම. ඒත් ගර්භණී වූ මුල් මාස තුන පිළිබඳව වෛද්‍ය මතය නම් මේ කාලයේ තුළ මවකට උදෑසන කාලේ විශේෂයෙන් වමනය යෑමට වගේමත් වමනය යෑමත් සාමාන්‍ය දෙයක් බවයි. නමුත් සමහර අය මේක අප්‍රිය කරනවා. එනිසා ආහාර පාන ගැනීමත් කරන්නේ නැහැ. නමුත් මේ බියවීමට ඕනෑ කරන තත්ත්වයක් නොවේ. සැබෑව නම් එම මුල් 6 මාසය තුළ මවකට ඕනෑම වෙලාවක ඕපොමිට් වෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඔබ නොදන්නව වුණත් එසේ මවට වමනය ඇතිවීමත් වමනය යාමත් වැනි තත්ත්වයන් ශරීරය තුළින් මතු කරන්නේ හේතුවක් නිසයි. එනම් දරුගැබ තුළ වැඩෙන දරුවා සමගම එම දරුවාට සංවේදී වෙමින් මවගේ ශරීරයේ හෝමෝන සාන්ද්‍රණ ඉහළ යනවා. එම ඉහළ යෑමේ ක්‍රියාවලියේදී බේම වමනය ගතිය එනවා. එනිසා බටහිර රටවල්වලදී මවට සඳහා නිසි උපදෙස් සහ දැන්වීම් කිරීම කරන්නේ ඇගේ මානසික තත්ත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න. කෑමත් ඒ කෑම කරන ප්‍රමාණයත් කියා දෙන්නේ එකයි. එකවර විශාල ආහාර ප්‍රමාණය කරන්නනේ නිරන්තරව පොඩි කෑම් වේල් කිහිපයක් ලබා ගැනීම කළ යුතු. නමුත් බොහෝ අය අප්‍රියතාව නිසා කෑම ගන්නෙම නැතුව ඉන්න බව දකින්න පුළුවන්. එයින් වෙන්නේ කෑම නොගෙන සිටීමේ තත්ත්වයේ ප්‍රතිඵලයක් විදිහට රුධිර සීනු මට්ටම අඩුවීමකට ලක් කරගෙන යලි වොමිට්ට වෙන එක. දිරවීමට පහසු වන කෙටි ආහාර පාන නිතර නිතර ගැනීම වැදගත්. එම ආහාර මෘදු ආහාර බීම අතිශය වැදගත් වෙනවා. පළතුරු බීමක්, යෝගට් කෑම හෝ බීම, කුරුම්බා, තැඹිලි මේ වගේ දේවල් වැදගත් වෙනවා. නමුත් කෑමත් එක්ක දිර වර්ග පානය වැඩිපුර නොකළ යුතුයි. ඒ අනුව යහපත් කාර්ය වන්නේ කෑම ගන්නට නම් පැය භාගයකට කලින් හෝ ඉන්පසු පැය භාගයකින් පස්සේ හයිත කරන ඕන ගුණදායි පානයක් ගැනීම. හොමන ක්‍රියාවලියේදී වමනය ඇති වුණත් මව ඉතාම තිහල පෝෂණ මට්ටමකින් සිටීම අනිවාර්යයි. තම්බා, සකසු පෙළවලු, කැඳ වර්ග, කිරි, යෝගට්, පළතුරු, සුප් වගේ දේවල් විටින් විට ආහාරට එක් කරගත යුතු. නමුත් වොමිට් වීමත් සමග කුසෙහි තදබල කැක්කමක් ඇති වෙනවා නම් ඒ බලා සිටින හොඳ තත්ත්වයක් නෙමෙයි. ඔබට යම් වෙනසක් සහ මෙවැනි අමතර වේදනාවක් දැනෙනු නම් මුල්වදීම එවැනි තත්ත්වයකට නිරීක්ෂණය ඉදලා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. ප්‍රතිකාර ලබා ගැනීම වඩා යහපත් වන නිසා අනියත බියෙන් තොරව තමන් සහ දරුවා ඉතා නිරෝගීව මේ තත්ත්වය දැනගෙන මුහුණ දීම වැදගත් වන නිසා.